සුබ දවසක් යාළුවනේ අද මම අරගෙන ආවේ තවත් සුපිරිම හින්දි ෆිල්ම් එකකට රිවිව් එකක් මේකේ නම තමයි චෝටේ මියන් සහ බඩේ මියන් ඉතින් සුපිරිම ත්‍රිලර් ඇක්ෂන් මූවි එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන් සින්දු තුනයි මූවි එක පුරාවටම තියෙන්නේ ඉතින් අදත් කතාපත්‍රය හැරනොත් ඉන්දියාව ඉහිලම තාක්ෂණය භාවිත කරලා හදපු සුපිරි යුදාවිය ප්‍රවාහනය කරන අධි ආරක්ෂිත හමුදා රථපෙලක් ගමන් කරන දර්ශනයකින් තමයි මූවි එක පටන් ගන්නෙ මෙම අවිය මේ තාක්ෂණය සොරකම් කරන්න යනවා කියන ඔත්තුවක් ඔත්තු අංශ වලට ලැබී තිබීම නිසා තමයි මේ අවිය ඊළ ආරක්ෂාව තියෙන හමුදා කඳවුරකට රැගෙන යන්නේ කොහොම වුණත් මෙම රථපෙලට යම්කිසි කණ්ඩායමක් පහර දෙනවා පහර දීලා මෙම අවිය සොරා ගන්නවා විතරක් නෙමෙයි මේ සියලුම හමුදා බටින් අමරා දානවා ඔයා මේ දැන් එකතු වෙලා ඉන්නේ සිංහල මූවිස් YouTube channel එකත් එක්ක තවමත් අපිව subscribe කරලා නැතිනම් දැන්ම අපිව subscribe කරලා තියාගන්න එතකොට අපි review එකක් දැම්ම ගමන්ම ඔයාලට දැනගන්න පුළුවන් සහායක අපිට ලොකු හයියක් වෙනවා අපේ channel එක දිගටම කරගෙන යන්නත් හරි එහෙනම් නැවත කතාපත්‍රය හැරුණොත් එහෙම ඉතින් යුද ටැංකී හෙලිකොප්ටර් මේ වගේ ඉහළම යුද්ධාවී ප්‍රයෝග කරගෙන තමයි මේ පහර දිම සිද්ධ වෙන්නේ පහර දිම අවසානයේ මේ කණ්ඩායම මෙහෙවපු පුද්ගලයා එනවා ඔව් මාස්කයක් පැළඳගෙන තමයි ඉන්නේ ඉතින් මේ කවුද කියන එක දැන්ම කියන්න බෑ හමුදා බටින් උපරිම ගෙමත් දෙනවා මේ ප්‍රහාරයෙන් මේක ආරක්ෂා කරගන්න මේ අධි ආරක්ෂිත රථය හැබැයි ඔවුන්ට ඒක කරගන්න පුළුවන් කමක් වෙන්නේ නෑ ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ මේ අවිය පැහැර ගැනීමට ලක් කරනවා මේනේ මිෂා මෙයා දැන් මේ හම්බෙන චීන දාතික කියන ලොකු දෙයක් වෙන්නයි යන්නේ ඒක මුළු ඉන්දියාවම හිල්ලිලා යන විදිය එකක් කියලා ඒත් එක්කම එයා කියනවා ලොකුම අතුරා වෙන්නේ Taman එක්කම හිටපොයයි කියලා හැබැයි ලොකු තොරතුරක් මෙයාට දෙන්න වෙන්නේ නැහැ මොකද මාස්ක් එකක් දාගත්ත පුද්ගලෙක් ඇවිත් මෙයාට වෙඩි තියලා මරලා දාන නිසා ඉතින් මිෂා මේ මාස්ක් එක දාගත්ත කෙනා වල්ලගෙන පන්නගෙන යනවා එතනදී වෙන ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට මේ මාස්ක් එක දාගෙන හිටපු පුද්ගලයාගේ බෙල්ලේ තුවාලක් ඇති වෙනවා හැබැයි බලාගෙන ඉද්දීම වගේ මේ බෙල්ලේ තුවාලේ ඉක්මනින්ම හා වෙනවා වැටෙන්නම පහර දීපු මේ පුද්ගලයා මෙතනින් පැනලා යනවා හමුදා රථපෙලට පහර දීලා අවිය හොරාගන්න මාස්ක් එක දාගත්ත පුද්ගලයා ඒ සියල්ල වීඩියෝ කරලා මේ අවියේ ශක්තිය මුළු ඉන්දියාවම අලු කරලා දානවා කියන තර්ජනාත්මක පණිවිඩය ඉන්දියා ආරක්ෂක අංශවලට ලැබෙන සලස්සනවා ඉතින් වීඩියෝ එක දැක්කම හෙල්ලිලා යන ආරක්ෂක අංශ ප්‍රධානීන් ඉතා ඉක්මනින්ම මේ අවිය නැවත ලබා ගැනීමේ මෙහෙයුමකට ලෑස්ති වෙනවා අන්න එතනදී තමයි මුණු දුන්න අත්දැකීම් ගැන මීෂා හමුදා ප්‍රධානීන් අසාධාරණ පවසනවා ඉතින් මේ රහසිගතව සිදු කළ යුතු භයානක රාජකාරිය සඳහා තෝරාගන්නේ දැන්ටමත් මොකක් හරි හේතුවක් ඉඳා වැඩ තහනම් වී හමුදාවෙන් ඉවත් කළ නිලධාරීන් දෙන්නෙක්ව ඔවුන් දෙන්නා තමයි කැප්ටන් රොකී සහ කැප්ටන් ෆ්‍රෙඩි ඉතින් මේ දෙන්නට තම හමුදාවේ වඩේ මියන් සහ චෝටේ මියන් කියලා කියන්නේ ඒකට හේතුව තමයි ඔවුන් දෙදෙනා කළ එක්තරා මිෂන් එකක් මිෂන් එකකට යොදාගත්තු නම තමයි වඩේ මියන් සහ චෝටේ මියන් වීම ඉන්දියා තානාධිපතිවරයෙක් ඔහුගේ කාර්ය මණ්ඩලය සහ පවුලේ අය ප්‍රධාන තස්තවාදීන් පැහැරගෙන ගත් අවස්ථාවක ඔවුන්ව බේරා ගැනීමේ වක්කීම පැවරෙන්නේ මේ දෙන්නට ඉතින් ඉතා සාර්ථකව මේ මෙහෙයුම නිම කරන්න මේ දෙන්නට හැකි වෙලා තියෙනවා විතරක් නෙමෙයි මෙහිගින් ඒ සැක කෙරුණු ඉතා අවශ්‍ය කරන තවත් තස්තවාදී නායකයෙකුට නායකයව ඝාතනය කරන්නත් මේ දෙන්නට පුළුවන් වෙනවා ඉතින් මෙහෙයුම වෙලා තියෙන්නේ වසර 8කට විතර කලින් හොර රහසේ තස්තවාදීන්ගේ තිප්පලට පලා යන මෙයාලා ඒ තිප්පල සම්පූර්ණයෙන්ම වගේ විනාශ කරලා දාන්න තමත් වෙනවා ඉතින් මේ දෙන්නා මේ වැඩේට කැමති කරගෙන එන්න වැඩේ පැවරෙන්නේ මිෂාට කැප්ටන් මිෂාට මෙයා මුලින්ම යනවා රොකිව හම්බ වෙන්න ඒ විදිහට රොකි ඉන්නේ ගලවාගෙන මේ කටයුතු කරන තැනක ඒ කියන්නේ ෆයර් බ්‍රිගේඩ් එක වගේ තැනක ඉතින් හරි බෝරින් වෙච්ච එපාජි ජොබ් එකක් හිටිර තමයි මේක මෙයාට තීරලා තියෙන්නේ ඉතින් වීඩියෝ එක දැක ගමම මේ යෝජනාව ඇහුණ ගමම වගේ රොකි මේ යෝජනාවට එකඟ වෙලා මේ මිෂන් එකට කැමති වෙනවා ඊට පස්සේ මේ දෙන්නම යනවා ෆ්‍රෙඩිව හොයාගෙන ෆ්‍රෙඩි මේ වෙද්දිත් ඉන්නේ තෙල් ගැනීම කරන තැනක වැඩ කරගෙන තමයි ඉන්නේ මෙතනදී මෙයාලා හම්බෙලා කතා කරනවා ෆ්‍රෙඩිත් එක්කලා මේ වීඩියෝ එක පෙන්නුවත් හමුදාව එක්ක තියෙන තරහ නිසා මේ මිෂන් එකට එන්න බෑ කියලා ෆ්‍රෙඩි කියනවා ඉතින් මීසා සහ රොකි මේ මිෂන් එකට ලන්ඩන් වලට යනවා ඒ විද්දිත් හමුදාපති අසාත් ලන්ඩන් වල ඉඳගෙන මෙයාලට උපදෙස් දෙනවා මොකද්ද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා හැබැයි මොකක් හරි හේතුවක් හින්දා මේ අසාත් ජෙනරල් අසාත් මේ වෙනකොටත් මාසික දාගත්ත පුද්ගලයෙක් එක තමයි ඉන්නේ එතනදී හමුදාපති අසාත්ට මාසික දාගත්ත පුද්ගලයා වෙඩි තියනවා රොකී සහ මීෂා ලන්ඩන් වල ඉන්න තවත් කෙනෙක්ව මේ මිෂන් එකට සම්බන්ධ කරගන්නවා ඒ තමයි ජමින්දර් බාබා කියන එක්කෙනා මෙයා කැම්පස් එකක ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් තමයි ඉන්නේ හැබැයි මෙයාගේ ඇත්තම රැකියාව තමයි ඇත්තම වැඩේ තමයි ලන්ඩන් වල තියෙන ඉන්දියා ඔත්තු බලන ස්ථානයක ඒජන්සි එක තමයි මෙයාගේ මෙයා ඇත්තම වැඩ කරන්නේ මෙයා මේගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඇයි ඒ තමයි ඇයි මොකද කිව්වොත් එහෙම අර
අවිය මේ වෙද්දි හංගලා තියෙන්නේ ලන්ඩන් වල වෝටර්ලූ කියන පෝච් ස්ටේෂන් එක යට තියෙන අධිආරක්ෂි සේප්පුවක නිසා මේ සේප්පුව අරින්න පුළුවන් වෙන්නේ මෙන්න මෙයාට තමයි. මෙයාව අවශ්‍ය වෙන්නේ මේ සේප්පුව අරගන්නයි. ඉතින් රේල්වේ ස්ටේෂන් එකේ සැලැස්ම ආරක්ෂිත උපක්‍රම මේ සියල්ල අධ්‍යයනය කරලා පස්සේ සැලසුමකුත් එක්ක මෙයාලා රේල්වේ ස්ටේෂන් එකට යනවා. වැඩි තිබ්බට හමුදාපති අසාද් මී යන්නේ නැහැ. ඌව මාසයක දාගත්ත පුද්ගලයා හිරගෙන තමයි මේ වෙද්දි ඉන්නේ. ඉතින් මේ මාසයක දාගත්ත පුද්ගලයා පාකිස්තාන් සහ චීන ජාතිකයන්ව හම්බෙලා සාකච්ඡා කරනවා මෙයාලගේ ඉදිරි සැලසුම් පිළිබඳව. ඉතින් සැලසුමට අනුව වැඩ කළත් අවසානයේ රේල්වේ ස්ටේෂන් එකේ තියෙන සේෆ් එකට මාසයක දාගත්ත පුද්ගලයා එනවා. එතනදී මේ පුද්ගලයා රොකීට සෑහෙන්න පහර දෙනවා. ඉතින් මේ අය ආවෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි හිතපු නැති විදිහට මෙතනට ෆ්‍රෙඩි එනවා. ලොකු ගේම් එකකට පස්සේ මෙයාලට පුළුවන් වෙනවා සේප්පුව අරගන්න. ඉතින් මේ සේප්පු ඇරියාම ඇතුළේ තියෙන දේ දැකලා මේගොල්ලෝ පුදුම වෙනවා. සේප්පු ඇතුළේ කිසියම් ආකාරයක අවියක් තිබුණේ නැහැ. ඒක ඇතුළේ හිටියේ කැප්ටන් ප්‍රියා කියන ෆ්‍රෙඩීගේ විවාහ ගිවිසගත් ගෑනු ළමයා. අන්න එතනදී මෙයාලට තේරුම් යනවා මේක තවත් එක් උගුලක් මේ තුන්දෙනාම එක තැනකට ගෙන්න ගන්න කරපු වැඩක් කියලා. ඉතින් කවුද මේ ප්‍රියා? ඇයියා මෙච්චර වැදගත්? ප්‍රියා කියන්නේ හමුදාවේ පරිශනාංශයේ කැප්ටන් කෙනෙක්. කවදා හරි දවසක චීනය සහ පකිස්තානයකට එක්තු වෙලා එකවර ඉන්දියාවට පහර දුන්නොත් ඒකෙන් ආරක්ෂා වෙන්න හදපු උපක්‍රමය තමයි කරන් කවච් කියලා කියන්නේ. මේක සම්පූර්ණ ඉන්දියාවම වහගෙන ඉන්න පළියක් වගේ එකක්. මේ සිස්ටම් එක අක්‍රිය කරන්න අවශ්‍ය කෝඩ් එක තියෙන්නේ ප්‍රියාගේ මොළයේ තැන්පත් කරලා. ඉතින් ඒ හින්දා තමයි ප්‍රියා මෙච්චර වැදගත් පුද්ගලයෙක් උනේ. අර හමුදාර රක්වල රැගෙන යමින් සිටියේ අවිය ආයුධ නෙමෙයි, මේ ප්‍රියා කියන කෙනාව. ඉතින් ওই කතාව කියද්දිම උතන්ට මාසයක දාගත්ත පුද්ගලයා ඇවිල්ලා ප්‍රියාව නැවතත් පැහැරගෙන යනවා. ෆ්‍රෙඩි සහ රොකි නැවතත් ප්‍රියාව බේරගන්න යනවා. දැන් වෑන් එක ඇතුලේ රොකි මාසයක දාගත්ත පුද්ගලයා එක සටන් කරද්දී මෙතනට තව මාසයක දාගත්ත කෙනෙක් ඇවිල්ලා මෙයාලා වල්ල ගන්නවා. මේ මාස දාගත්ත දෙන්නාගේම බොස් එයාත් මෙතනට එනවා. එයාත් ඉන්න මාසයක දාගෙන. ඉතින් ටික වෙලාවකින් මෙයා මෙයාගේ මාසයක අයින් කරයින් පස්සේ ඒ ඉන්නේ මේ තුන්දෙනාගේම හොඳම යාළුවෙක් වෙච්ච කබීර් කියන පුද්ගලයා. හොඳම සර්ප්‍රයිස් එක වෙන්නේ අනිත් දෙන්නගේ මාස ගැලවෙන් පස්සේ. මොකද ඒ ඉන්නේ තනිකරම ෆ්‍රෙඩි සහ රොකි වගේම ක්ලෝන් දෙකක්. කබීර් දෙන ඕනෑම නියෝගයක් පිළිගන්න බලන් තමයි මේ දෙන්නා ඉන්නේ. ඉතින් මොකද්ද මේ කබීර්ගේ කතාව? ඇයි මෙයාලා හතුර වෙලා ඉන්නේ? ඒකට හේතුව තමයි කබීර් කියන්නේ ඉන්දිය රජය වෙනුවෙන් යුද පරීක්ෂණ කරන ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්. මෙයා යුද්ධයෙන් මැරෙන සෙබළු වෙනුවට සුපිරි ක්ලෝන සෙබළු යොදාගමු කියන යෝජනාව හමුදා ප්‍රධානින්ට ඉදිරිපත් කරනවා. ඒ තමයි සෝල්ජර් එක්ස් කියන ප්‍රොජෙක්ට් එක. හැබැයි මේ යෝජනාව එයාලා ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙවෙයි, සියලුම පරීක්ෂණ කටයුතු නවත්තන්න කියලා කබීර්ට කියනවා. හැබැයි කබීර් මෙකට එකඟ වෙන්නේ නැතුව එයාගේ පරීක්ෂණ ඉතා ඉක්මනින් එදා රෑම අවසන් කරන්න කටයුතු කරනවා. ඔය ඔත්තුව ප්‍රියා තමයි හමුදාවට ලබා දෙන්නේ. ඉතින් ඊට පස්සේ කබීර් ගෙවර නතර කරන්න මෙහෙම ලැබෙන්නේ මේ දෙන්නට. ඔය වැඩේදී මේ දෙන්නා තින් කබීර් වෙඩි වැදලා මැරෙනවා. ඉතින් අනනොදකා කබීර්ව මරා දාපු හින්දා මේ දෙන්නට හමුදාවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි එදා මැරුණේ වෙන කවුරුවත් නෙවෙයි, කබීර් හදපු කබීර්ගේම ක්ලෝන් එකක්. ඒත් එදා ගැටුමේදී යම් රසායනිකයක් මූණේ වැදුණ හින්දා කබීර්ගේ මූණේ පැත්තක් පිච්චිලා තමයි තියෙන්නේ. එයා ඒ හින්දා තමයි මේ මාසයක් දාගෙන ඉන්නේ. ඉතින් පස්සේ රෙද්දකින් වහලා තිබුණු යකඩ සීප්පක් සෙබළු විවෘත කරනවා. ඒක ඇතුලේ ඉන්නේ අසාද් සර්. මෙයා කියනවා අසාද්ද පාපොච්චාරණය කරන්න කියලා. ඒතකොට අසාද් කියනවා ඔයාලව මෙහෙට ගෙහෙට ගෙන්න ගන්න හේතු උනේ මම කරපු ගනුදෙනුවක් කියලා. ගනුදෙනුව තමයි රට වෙනුවෙන් මේ දෙන්නා. හැබැයි එතනදී කබීර් අසාද්ද වෙඩිදලා මරලා දානවා. හැබැයි ඒ වෙද්දිත් එයා අසාද් වගේම ක්ලෝන් එකක් අදලා තමයි තියෙන්නේ. ඉතින් පස්සේ මෙයාලව මැරෙන්න දාලා කබීර් යනවා. ෆ්‍රෙඩි සහ රොකි ලොකු ගේමක් දීලා ගැලවෙන සමත් වෙනවා. පස්සේ මෙයාලා ආපහු ඉන්දියාවට ගිහින් ප්‍රධානීව දැනුවත් කරනවා මේ සම්බන්ධ. මේ අතරේ කබීර් කරන් කවච් ක්‍රියාත්මක වන සර්වර් තියෙන හමුදා කඳවුර යටත් කරගෙන ප්‍රියාගේ ඔළුවේ තියෙන කෝඩ් ටික ආධාරයෙන් කරන් කවච් අක්‍රිය කරන ගමන් තමයි ඉන්නේ. මෙතනට එන ෆ්‍රෙඩි සහ රොකීට එයාලගේ ක්ලෝන් එක ෆයිට් කරන සිද්ධ වෙනවා. හැබැයි එයාලව පරද්දන එක කරන්න බැරි වැඩක් කියලා මෙයාලට තේරුම් යනවා. ජමින්දාර් කියනවා මෙයාලව මරන්න පුළුවන් ලොකු පිපරීමකින් විතරයි කියලා. ඉතින් එතන තියෙන තෙල් බවුසරයක් හා විදුලි බලාගාරයක උදව්වෙන් ලොකු පිපරීමක් කරලා ෆ්‍රෙඩි සහ රොකීගේ සහ ආසාද්ගේ ක්ලෝන් විනාශ කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා. පස්සේ මේ දෙන්නා කබීර් හම්බ වෙනවා. එතනදී කබීර් සුපිරි බල තියෙන ඇඳුමක් ඇඳගෙන තමයි ඉන්නේ. හැබැයි එයාවත් විදුලි උපයෝගී කරගෙන විනාශ කරලා දාන්න මරන්න මේ දෙන්නට හැකි වෙනවා. කරන් කවච් පලිහ නැවත
යථාතත්වයට පත් කරගන්නත් මේ මේ අයට පුළුවන් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි කතාව අවසන් වෙන්නේ. අවසාන කොටසේ අන්තිමේට කබීර්ට නැවත පණ එන දර්ශනයකින් මූවී එක අවසන් වෙනවා. ඉතින් ඔයාලා තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න, notification button එකත් on කරලා තියාගන්න. එතකොට මේ වගේම ඉක්මනින් movie reviews බලන්න පුළුවන් කම ඔයාලට ලැබෙයි. එහෙනම් සුබ දවසක්, ජය වේවා.